හොඳයි පුතේ මෙන්න පළවෙනි ප්‍රශ්නේ. විදුලි ස්ට්‍රීක් වැනි විදුලි උපාංග භාවිත කිරීමේදී රබර් පාපිස්සක් මත සිටීම සුසුසේ උපදෙස් දෙන ලැබේ. රබර් වල කුමන ගුණාංගයක් මෙසඳා බලපායිද? පුතේවත් මේක කරන්න නැත්තම් කරන්න හොඳ ආරක්ෂක උපක්‍රමයක්. ඔයාගේ ගෙදර රෙදි මදින තැන බිමට රබර් පාපිස්සක් දාන්න. මේ වගේ රබර් පාපිස්සක් දාන්න. ඊට පස්සේ ඒකේ උඩ ඉඳලා ඔයා රෙදි මදින්න. දැන් මෙහෙමයි පුතේ. දැන් කෙනෙකුට විදුලි සැර වදිනවා කියලා කියන්නේ එයාගේ ඇඟ හරහා විදුලිය ධාරාවක් පොළවට යනවා. ඒක තමයි අපි කියන්නේ කරන්ට් දෙනවා කියලා. හැබැයි මේ වගේ රබර් පාපිස්සක් දාලා තිබ්බම ඔයාගේ ඇඟට එක පැත්තකින් විදුලිය ඇතුළු වුණාට පොළවට යන්න ක්‍රමයක් නැහැ නේ. එතුරාට ඔයාගේ ඇඟ හරහා ධාරාවක් යන්නේ නැහැ. ධාරාවක් යන්නේ. ඒ කියන්නේ ඔයාට විදුලි සැර වදින්නේ නැහැ. එහෙනම් දැන් රබර් වලින් විදුලිය ගමන් කරන්නේ නැහැ. ඉතින් ඒ ගුණයට මොකද්ද කියන්නේ? පරිවාරක. පරිවාරක. රබර් කියන්නේ පරිවාරක. රබර් කියන්නේ පරිවාරක ද්‍රව්‍ය. අප CFL බල්බ භාවිතා කිරීම සුසුවන්නේ. දැන් පුතේ මෙහෙමයි. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපි ගොඩාක්ම ඉස්සර මුල් කාලේ පාවිච්චි කරපු බල්බය. දැන් බල්බේ හොයාගත්තේ තෝමස් අල්වා එඩිසන්නේ. මෙයා හොයාගත්තේ මෙන්න මේ වගේ බල්බ එකක් තමයි. මේකට අපි කියන්නේ සූත්‍රිකා බල්බය කියලා. අර කහපාට ආලෝකිනිකුත් කරන සූත්‍රිකා බල්බය. ඊට පස්සේ ඊට වඩා හොඳ බල්බයක් ආව පුතේ මෙන්න මේ දිග බටයක් වගේ බල්බෙක. මේකට කියන්නේ ටියුබ් ලයිට් කියලා. අපි සිංහලෙන් මේකට කියනවා ප්‍රතිදීප්ත පහන කියලා. ඒක සූත්‍රිකා පහනට වැඩිය හොඳයි. ඊට පස්සේ බල්බයක් ආවා CFL. මේ තියෙන්නේ CFL විදුලි පහන. ඔයා CFL බල්බ් දැකලා ඇති. ඔයගලන් ගෙදර ඔයා මේ වෙලාවේ ඔයාගේ ඔළුවට උඩිනුත් ඇත්තේ සමහර වෙලාවට CFL බල්බයක් වෙන්න ඇති. බොහෝ විට දැන් CFL පාවිච්චි කරනවා. CFL වලටත් වැඩිය විදුලිය ඉති කරන බල්බයක් ආවා. ඒ තමයි LED බල්බ්. LED බල්බ් එතන විදුලිය ගොඩක්ම අඩුවෙන්ම ඉතිරි කරලා දෙන්නේ කවුද? LED බල්බ්. ඊළඟට CFL. ඊළඟට ප්‍රතිදීප්ත පහන, එහෙම නැත්නම් ටියුබ් ලයිට්. ඊළඟට තමයි අන්තිමට තමයි කවුද අපේ සූත්‍රිකා බල්බ්. එහෙනම් අප CFL බල්බ භාවිත කිරීම සුසු වෙන්නේ එම බල්බ වලට විදුලිය අඩුවෙන් වැයවන නිසා. මතක තියාගන්න CFL ට වඩා හොඳ බල්බ් එකක් තමයි LED කියලා කියන්නේ. LED කියන්නේ හොඳයි තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ අපිට ප්‍රකාශ තුනක් දීලා තිනවා A B C කියලා. අපි අහනවා ඉහත දක්වා ඇති A වයින් පරිපථයකට සන්ධි කළ විට ආලෝකය ලබාගත හැකි. සන්ධි කරනවා කියන්නේ සම්බන්ධ කරනවා කියන්නේ. ඒ කියන්නේ පරිපථයක් තුලදී ආලෝකය නිපදවන කෙනා කවුද? නැත්නම් කරන කට්ටිය කවුද? ආලෝක විමෝචක ඩයෝඩ්. ඉංග්‍රීසි වචන කියන්නේ light emitting diode කෙටි තේරුම කියන්නේ LED. ආ සර් ඒක ආලෝකය නිකුත් කරනවා. ඔයා ටක් ගන්න මතක් වෙන LED බල්බ් එක මේ තියෙන. ඉතින් ආලෝකය නිකුත් කරනවා. හැබැයි මතක තියාගන්න මේක බල්බ් යන්නේ. මේක ඩයෝඩ් එක. මේක ඩයෝඩ් එක. මේක ඩයෝඩ් එක. හරි? විශේෂත්වය තමයි මේ ඩයෝඩේ මෙයා ආලෝකය නිකුත් කරනවා. මෙයාගේ හරහා ධාරාවක් යවුවොත් මෙයා ආලෝකය නිකුත් කරනවා. ඊළඟ විදුලි බල්බය. ඉතින් විදුලි බල්බය කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ බල්බයක් අපි හිතමු. බල්බය කියපු ගමන් පටගාලා ඉතින් ආය ආලෝකය නිකුත් කරනවානේ. ඒක CFL ද සූත්‍රිකාද ප්‍රතිදීප්ත පහනද මොකක් හරි ගමන් නැහැ. බල්බයක් නම් ආලෝකය නිකුත් කරනවා. රයිට්? හරි. ඊළඟට එහෙනම් A හා B දෙකම හරි. ආලෝක සංවේදී ප්‍රතිරෝධකය. රයිට්? ලයිට් ඩිපෙන්ඩ් රෙසිස්ටර්. ඉංග්‍රීසි. කෙටියෙන් LDR මෙන්න තියෙනවා LDR එක. මෙන්න තියෙනවා LDR. දැන් මේක පරිපථයකට සම්බන්ධ කරාම මේකෙන් ආලෝකය නිකුත් වෙනවද? නැහැ. එහෙනම් මොකටද නැද්ද? මේක ප්‍රතිරෝධකයක්. ආලෝක සංවේදී ප්‍රතිරෝධකය. මේකට වැටෙන ආලෝක ප්‍රමාණය අනුව ප්‍රතිරෝධය වෙනස් වෙනවා. මේකට වැඩියෙන් ආලෝකය වැටුණොත් ප්‍රතිරෝධය අඩුයි. මතකද තියාගන්න. වැඩියෙන් ආලෝකයේ වැටුණොත් ප්‍රතිරෝධය අඩුයි. මේකට අඩුවෙන් ආලෝකයේ වැටෙනවා කියලා කියන්නේ ප්‍රතිරෝධය වැඩි කියන එක. ප්‍රතිරෝධය වැඩි කියන එක. ඒකත් මතක තියාගන්න. එහෙනම් LED LDR නගන්නේ ඔයා. පටල ගන්න නැහැ. රයිට්. එහෙනම් A හා B කියන පිළිතුරට අපිට යන්න සිද්ධ වෙනවා.
එනම් උත්තරේ 2 උත්තරේ 2 හොඳයි අපේ ඊළඟ ප්‍රශ්නය පුතේ අපිට රූප සටහනක් දීලා තියෙනවා A B C කියලා භාජන තුනක බලමු මොකක්ද කියන්නේ හිස් බීම බෝතලයක කටට බැලුනයක් ගැට ගසා ඒ විවිධ උෂ්ණත්ව සහිත ජලය තුල තබා ලබාගත් ප්‍රතිඵල රූපයේ දක්වා ඇත ඒ අනුව ජලයේ උෂ්ණත්වය විය හැකි හරි දැන් A B C කියලා ඇටොම් තුනක් තියෙනවා එතකොට හිස් එක සමාන බෝතල් තුනක් අරගෙන ඔය බෝතල් තුනට අපි බැලුන් තුනක් සෙට් කරගන්න ඊට පස්සේ මේ බෝතල් තුන A B C කියන විවිධ උෂ්ණත්වවල තියෙන භාජන තුනක ගිල්ලන භාජන තුනක ගිල්ලන අපි දන්නවා මෙතන C එකේ බැලුම් බෝලේ හොඳටම පිම්බිලා ඒකට හේතුව මේ ජලයේ තියෙන තාපය මේ වීදුරුව ඇතුළ වීදුරු බෝතලේ ඇතුළේ තියෙන වාතය ලබා ගන්න. ඒතර මේ වීදුරු බෝතලේ ඇතුළේ තියෙන වාතය ප්‍රසාරණය. ප්‍රසාරණය කියන්නේ ප්‍රමාණින් විශාල වෙනවා. ඒතර යා ප්‍රමාණින් විශාල වෙන්නේ බැලුම් බෝලේ අස්සට ගිහිල්ලා වාතය. ඒතර යා හොඳට පිම්බිලා තියෙනවා. ඊට වැඩිය ටිකක් අඩුයි A බෝතලේ. ඒ කියන්නේ C බෝතලයට වැඩිය A බෝතලේ අඩුයි. ඊටත් වැඩිය අඩුයි B බෝතලේ. ඒ කියන්නේ වතුර වැඩියෙන්ම රසනේ කොයි එකේ? C එකේ. ඊළඟට A එකේ. ඊළඟට B එකේ. ඒ කියන්නේ වතුර රසනේ අඩුම කොයි කොයි භාජනයේද? B එකේ වැඩිම C එකේ. C එකේ. රයිට් එහෙනම් උත්තරේ A එකේ 40. හරි. A-ට වැඩිය B අනිවාර්යෙන් අඩු වෙන්න ඕනේ. එහෙනම් B ගේ 25. A-ට වැඩිය අනිවාර්යෙන් C වැඩි වෙන්න ඕනේ. එහෙනම් C ගේ 60යි. එහෙනම් පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 4. පිළිතුරු අංක 4. පැහැදිලිද පුතේ? R. ඊළඟ ප්‍රශ්නේ. බීම බොන බටයක්. ලී හැන්දක්, ලෝහ හැන්දක් සහ ප්ලාස්ටික් හැන්දක් උණු ජල බඳුනක බහා ඇත. වැඩිම උණුසුම් ගන්න ලක් වෙන. මේ උණු වතුර එක්ක බීම බටයක් දාලා ली हैंदत दाल प्लास्टिक हैंदत दाल लोह हैंदत दाल दाला वैडियम में रात्ते ने कौन दाहन कुते थापे या इता होंदीं गमान करनो आ लोह वाली ये ना मितना लोह हैंदत आमाई वैडी पूरम उनुसुम कटरा रात्ते ने लोह लोह राइट मतलब तो याद है कुते इलाम प्रश्ने ඉහත ආහාර ජාලයේ දැක්වෙන ආකාරයට වී කුරුල්ල මේ ඉන්නේ වී කුරුල්ල දැන් මේගොල්ලන් මොකද්ද වී කුරුල්ලන්ගේ මේ ආහාර ජාලයේ තියෙන මොකටද අයිති වෙන්නේ කියලා අපි ප්‍රශ්න කරනවා හරි ආහාර ජාලයක් කියන්නේ පුතේ මේ පරිසරය තුළ විවිධ සතුන් අතර සතුන් සහ ශාකා අතර මේ පෝෂණ සම්බන්ධතා නිරූපණය කරන සටහනක් හරි මේ සත්තු අතර පෝෂණ සම්බන්ධතා අපි විවිධාකාරයට අපි ආහාර ජාලයකින් නිරූපණය කරනවා. එතකොට අපි දන්නවා ආහාර ජාලයක හෝ ආහාර දාමයක නිෂ්පාදකයා කියලා කියන්නේ ශාකයක් හෝ ශාකමය ද්‍රව්‍යයක්. එහෙනම් මෙතන ගොයම් ගස කියලා කියන්නේ නිෂ්පාදක. නිෂ්පාදක. හරි. එතකොට ගොයම් කන්නේ කවුද? ආවත් කනවා, වී කුරුල්ලත් කනවා, පුරුක්පණුවත් කනවා. එතකොට වීකුරුල්ලව අල්ලගෙන කනවා උකුස්සා වීකුරුල්ල අල්ලගෙන කනවා උකුස්සා වීකුරුල්ලට ගොයන් නැති වුණ ගමන් වීකුරුල්ල පුරුප්පණුවේ අල්ලගෙන කනවා පුරුප්පණුවේ අල්ලගෙන කනවා වීකුරුල්ල ගොයම් තියෙනකොට ගොයම් කනවා පුරුප්පණුවේ දැක්කම පුරුප්පණුවත් කනවා එතකොට ශාකත් කනවා මාංශමය දේවලුත් කනවා එහෙනම් ওই දෙකටම අයිති නම මොකද්ද සර්වභක්ෂක එහෙනම් වී කුරුල්ල කියන්නේ සර්වභක්ෂකයි. එතන උකුස්ස කන්නේ වී කුරුල්ලෙක් අහුනොත් කනෝ, ආවෙක් අහුනොත් කන. එතකොට උකුස්ස කියන්නේ මාංශ භක්ෂක. උකුස්ස කියන්නේ මාංශ භක්ෂක. පුරුප්පණුව කන්නේ ගොයන් විතරයි, ඌ ශාක භක්ෂක. ඌ ශාක භක්ෂක. පැහැදිලිද පුතේ? රයිට්. ඊළඟ 7 වෙනි ප්‍රශ්නේ. ජලජ ශාක ජලජ ශාක x කියලා කෙනෙක් කනවලු x කියන එකව කුඩා මාළුවෙක් කනවලු කුඩා මාළුවා පිළියුඩුවෙක් කනවලු ඒ කියන්නේ මේ පුරුක් හතරක ආහාර දාමය
මෙහි දෙවන පුරුකේ සිටින x නම් සත්වයා මේ දෙවන පුරුකේ ඉන්න x නම් සත්වයා ශාක භක්ෂකේ කරි සර්ව භක්ෂකේ කරි වෙන්න පුළුවන් හරි x කියන කෙනා එක්ක ශාක භක්ෂකෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් එයා සර්ව භක්ෂකෙක් වෙන්නත් පුළුවන් සර්ව භක්ෂකෙක් වෙන්නත් පුළුවන් හරි බොහෝ විට වෙන්නේ ශාක භක්ෂකෙක් මෙතන සර්ව භක්ෂකෙකුත් වෙන්න පුළුවන් නිසා අපි තුන්වෙනි පිළිතුර බාර ගන්න ඕනේ රයිට් හරි පැරණි රජවරුන් විසින් වැව් ඉදි කරන්නට ඇත්තේ ජොලියට සර් නෑ ජොලියට නෙවෙයි පැරණි රජවරු වැව් ඉදි කරේ මෙන්න මේ වැඩේට වර්ෂා කාලයේදී එකතු වන ජලය නියං කාලයේදී පරිභෝජනයට ගැනීම මේක හොඳ උපක්‍රමයක් වතුර ඉතිරි කරගන්න නේ අම්බානක වහින කාලා තියෙනවානේ එතකොට ඔය අනුරාධපුරයේ පොළොන්නරුව වගේ පළාත්වල විශේෂයෙන් වියලි කලාපේ වැව් හැදුවා. ඇයි? අර වහින වැස්ස ඉතිරි කරගන්න. නවත්ත ගන්න. මුහුදට යන්න දෙන්න නැතුන් නවත්ත ගන්න. එහෙම නවත්ත ගත්තම වියලි කාලයට ඒ වතුර ටික ප්‍රයෝජනෙට ගන්න. ඒක තමයි වැව් හැදුවේ. මොකටද වැව් හැදුවේ? රයිට්? මතක තියාගන්න. හොඳයි 9 වෙනි ප්‍රශ්නය. අපිට ප්‍රකාශ හතරක් දීලා තියෙනවා අපි අහනවා වායුගෝලයේ කිසියම් ස්ථානයක පීඩන අවපාතයක් ඇතිවීම නිසා සිදුවේ හැකි ඉහත ඒවායි පුතේ පීඩන අවපාතයක් කියලා කියන්නේ යම් ප්‍රදේශයක වාතය රත් වෙලා ඉහළට ගමන් කරනවා අන්න එතන අඩුවක් ඇති වෙනවා අන්නේ අඩු පීඩන ප්‍රදේශයට තමයි අපි කියන්නේ පීඩන අවපාතයක් තියෙන ප්‍රදේශයක් කියලා ඉතින් පීඩනාවපාතයකින් පුතේ සුලි සුලඟක් ඇති වෙනවා හරි සුලි සුලඟ පුතේ කුණාටු සහිත වර්ෂාවක් බවට පත් වෙන්නත් පුළුවන් මේකෙන් කුණාටු ඇති වෙන්නත් පුළුවන් විශාල මුහුදු රැලි ඇති වෙන්නත් පුළුවන් එහෙනම් A B C D කියන ඔක්කොම ඇති වෙන්නේ ඒ කියන්නේ සුලි සුලං කුණාටු සහිත වර්ෂාව කුණාටු විශාල මුහුදු රැලි ඔක්කොම ඇති වෙන්න පුළුවන් මෙන්න මේ පීඩන අවපාතයක් හේතු කොටගෙන දැන් ලංකාවට බලපාන සුලි සුලං වල මේ පීඩන අවපාතය ඇති වෙන්නේ බොහෝ විට ඉන්දියාවේ බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ එකක් විශේෂයෙන් මතක තියාගන්න පුතේ අනුරාධපුරය අයිති වෙන්නේ වියලි කලාපේ අනුරාධපුරය අයිති වෙන්නේ වියලි කලාපයට. හරි. ඒතර ලංකාවට වැටෙන වර්ෂාව අනුව එහෙම නැත්නම් වර්ෂා පතනය අනුව අපි ලංකාව කලාප කීපයකට බෙදෙනවා. තෙත් කලාපය, වියලි කලාපය, අතරමැදි කලාපය, ඒ වගේම මොකද්ද? ශුෂ්ක කලාපය. ශුෂ්ක කලාපය. ශුෂ්ක කලාප මතක තියාගන්න. 11 වෙනි ප්‍රශ්නය. කාලගුණ වාර්තාවක මිලිමීටර් 12.15 දක්වා ඇත්තේ මිලිමීටර් වලින් මොනවාද මනින්නේ උෂ්ණත්වය නෑ උෂ්ණත්වය මනින්නේ සාමාන්‍යයෙන් සෙල්සියස් ෆැරන්හයිට් එහෙම නැත්නම් කෙල්වින් වලින් ආර්ද්‍රතාවය නෑ ආර්ද්‍රතාවය මනින්නේ ප්‍රතිශතයක් විදියට සුළඟේ වේගය මනින්නේ තප්පරයට මීටර් වලින් එහෙනම් ඉතිරි වෙන අසරණය කවුද වර්ෂාපතනය මනින්නේ මිලිමීටර් වලින් අත තියාගන්න වර්ෂාපතනය මනින්නේ මිලිමීටර් වලින් උත්තරේ වෙන්නේ එක යම් ප්‍රදේශයක දේශගුණය ගැන තොරතුරු ප්‍රකාශ කිරීම සඳහා උත්තර වලට යන්න ඉස්සලා තේරුම් ගන්න දේශගුණය ගැන තොරතුරක් අපි කියන්නේ අවුරුදු 30ක ඉතර කාලගුණික දත්ත නිරීක්ෂණය කරලා අපිට දේශගුණයක් ගැන මේ සතියක දත්ත අරගෙන කියන්න බෑ අවුරුද්දක දෙක දත්ත අරන් කියන්න බෑ අවුරුදු 30ක්වත් අතීතයේ දත්ත අරගෙන තමයි දේශගුණයක් ගැන කියන්න පුළුවන් හරි එහෙනම් පුතේ එම ප්‍රදේශයේ කාලගුණය ගැන වසර 30ක පමණ කාලයක් තොරතුරු රැස් කරලා තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ දේශගුණය සම්බන්ධව රයිට් හරි ඊළඟට ඕම් ලෙස හඳින්වෙන්නේ පුතේ මේ තියෙන්නේ ප්‍රතිරෝධක කියන්නේ ධාරාව අඩු කිරීම සඳහා යොදා ගන්න ඉලෙක්ට්‍රොනික උපාංගවල ප්‍රතිරෝධක වර්ග කීපයක් තියෙනවා. දැන් මේ පෙන්නලා තියෙන ස්ථිර ප්‍රතිරෝධක. තව විචල්‍ය ප්‍රතිරෝධක තියෙනවා. තව ආලෝක සංවේදී ප්‍රතිරෝධක තියෙනවා.
ඔය හැම එකකින්ම කරන්නේ ධාරාව අඩු කරගන්න එක ප්‍රධාන වශයෙන් ප්‍රධාන වශයෙන් එතකොට මේ ප්‍රතිරෝධය මනින ඒකකය තමයි ඕම් ඕම් වලින් තමයි ප්‍රතිරෝධය මනින ඕම් වලින් මනින හරි ඒක නිකන් පයන්න අනිත් පැත්ත ගැහුවා වගේ ඕම් සලකුණ right එකක් ඔන්න ඔය වගේ ඕම් සලකුණ right ඕම් වලින් ප්‍රතිරෝධය ප්‍රකාශ කළ හැක ප්‍රතිරෝධය මනින්න ඕම් වලින් ප්‍රතිරෝධය මනින්න ඕම් වලින් right හරි මේ සංකේතයෙන් පෙන්වන්නේ ප්‍රතිරෝධකයක් කියත්තලේ වගේ එකෙන් පෙන්වන්නේ ප්‍රතිරෝධකයක් හැබැයි මං කියවන ප්‍රතිරෝධක වර්ග තුනක් තියෙනවා කියලා ස්ථීර ප්‍රතිරෝධක විචල්‍ය ප්‍රතිරෝධක ආලෝක සංවේදී ප්‍රතිරෝධකේ දැන් මේ තියෙන්නේ ස්ථීර ප්‍රතිරෝධකයක් එතකොට ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් ක සංකේතය තමයි ඊළඟට තියෙන්නේ මේ තියෙන්නේ මේක ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් හරි ඒ කියන්නේ දැන් ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් අපි හදාගන්නේ ඒ කියන්නේ සංකේතවත් කරන්න ඕම කියත් තලයේ ගැහුවා ඔකට ඊ තලයක් උඩට ඔහම ගැහුවා නෑ 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 සර් වැරද්දුවා මේක විචල්‍ය ප්‍රතිරෝධකයක් සෝරි පුතේ මේක විචල්‍ය ප්‍රතිරෝධකයක් හරි ඒ කියන්නේ මේකේ ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන් දැන් විචල්‍ය ප්‍රතිරෝධකයකට උදාහරණයක් තමයි ධාරා නියාම ධාරා නියාම ප්‍රතිරෝධය අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් හැබැයි මේ ස්ථිර ප්‍රතිරෝධකය වෙනස් කරන්න බෑ තව ආලෝක සංවේදී ප්‍රතිරෝධකය අපි නිරූපණය කරන්න මෙහෙම මේ විදිහට අතුරට අපි ඊතල දෙකක් විතර ගන්න ඕන ආලෝක සංවේදී ප්‍රතිරෝධකය LDR LDR එක ආලෝක සංවේදී ප්‍රතිරෝධකය නිරූපණය කරන්න මෙහෙම විචල ප්‍රතිරෝධකය මෙහෙම ස්ථිර ප්‍රතිරෝධකය මෙහෙම සංකේත තුන ලස්සන්ට මතක තියාගන්න හොඳයි ආලෝක සංවේදී ප්‍රතිරෝධක සම්බන්ධයෙන් පහත දක්වා ඇති ප්‍රකාශන වලින් අසත්‍ය ප්‍රකාශය දැන් මෙන්න ආලෝක සංවේදී ප්‍රතිරෝධකයේ රූපසටහන මම ඔයාලට පෙන්නනවා මේ තියෙන LDR එකක් light dependent resistor එකක් LDR ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් දැන් අපිට කියනවා ප්‍රකාශ දෙකක් දීලා නෑ ප්‍රකාශ දෙකක් නෙවෙයි ප්‍රකාශ හතරක්ම තියෙනවා උත්තර හතරක්ම තියෙනවා මේකෙන් අසත්‍ය එක තමයි අහන්නේ වැරදි එක අහන්නේ බලමු එහි ප්‍රතිරෝධය ආලෝකයේ වැටෙන විට අඩුවේ. ඔව්. මේ ආලෝක සංවේදී ප්‍රතිරෝධකයේ මතට ආලෝකය වැටෙන්න වැටෙන්න ප්‍රතිරෝධය අඩු වෙනවා. ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒක මතක තියාගන්න. එයින් පරිපථයක ගලන ධාරාව පාලනය කළ හැක. මේකෙන් පරිපථයකින් ගලන ධාරාව පාලනය කරන්න පුළුවන්. පුළුවන්. ධාරාව පාලනය කරන්න පුළුවන්. හරි. ඇයි මේකට වැඩියෙන් ආලෝකයේ දැමු ගමන් ධාරාව වැඩියෙන් යනවා මේකේට අඩුවෙන් ආලෝකයක් හම්බුන ගමන් ධාරාව අඩුවෙන් යනවා ධාරාව වැඩියෙන් එහෙනම් ධාරාව පාලනය කරන්න මේ සංකේතය සාමාන්‍යයෙන් මේ විදියට නෙමෙයි මේ සංකේතය අඳින්නේ හරි ඔයා මතක තියාගන්න මෙන්න මේක තමයි හරිම සංකේතය ඊතල දෙක කොහොම එනවා අර ඇතුලේ ඊතලේ නැහැ විචල්‍ය ප්‍රතිරෝධකයේ කියන එක පෙන්වන්නේ ඕක තමයි හරියට හරි එනවනේ මේක අපි හරි විදියට සලකමු. ඒ පරිපථයේ සංදිකල විට ආලෝකය නිකුත්. ඒකනම් පට්ටපල්ම අසත්‍යන්නේ. මේක බොරුවන්නේ. නේ මේකෙන් ආලෝකය නිකුත් වෙන්නේ නැහැනේ. ඔය අපිව අන්දනවා කාත් එක්කද? LED එකක් එක්ක. මේක LDR. LED නෙමෙයි. හරි? එහෙනම් උත්තරේ වෙන්නේ 4. උත්තරේ වෙන්නේ 4. right? හරි. පාසඳාන්නේ වයින් ශාකභක්ෂකෙන් පමණක් අඩංගු පිළිතුර. ශාකභක්ෂකයෝ විතරයි. හරි? ශාකභක්ෂකයෝ විතරයි. කවුද? එළුවා ශාකභක්ෂක අලියා ශාකභක්ෂක හාවා ශාකභක්ෂක පළවෙනි එක වර්ධින්නේ කටුස්සා ඉන්නවනේ මාංශ භක්ෂකනේ අයින් වෙනවා තුන්වෙනි එක වර්ධින්නේ ගැරන්ඩියා ඉන්නවනේ හතරවෙනි එකේ උකුස්සා හැමත් ඉන්නවනේ අවු එහෙනම් දෙවෙනි උත්තරේ තමයි ගන්න ඔබේ සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය අපේ සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක වලින් නම් සෙල්සියස් අංශක 37යි. සෙල්සියස් අංශක 37යි පුතේ අපේ සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි. ෆැරන්හයිට් වලින් නම් 98.4යි. 98.4යි ෆැරන්හයිට් වලින්. හරි? ෆැරන්හයිට් වලින් නම් 98.4යි. සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් වලින් නම් සෙල්සියස් අංශක 37යි. මතක තියාගන්න පුතේ. උෂ්ණත්වයේ මනින ජාත්‍යන්තර සම්මත ඒකකය කෙල්වින් කියන එක. කෙල්වින්. 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 K අකුර.
ක්‍රියාකරණය තමයි උෂ්ණත්වය. ඒ කියන්නේ ජාත්‍යන්තර සම්මත ඒකකයේ කෙල්වින් සාමාන්‍ය ඒකක සෙල්සියස් අංශකයන් මොකද්ද? ෆැරන්හයිට්. ෆැරන්හයිට්. හරි? හරි. මේ කවුද මේ? හරි බලමු. අල ලූණු කෘමි සතුන් උම්බලකඩ පොල්. ඉහත දක්වා ඇත්තේ ශිෂ්‍යයෙකු විසින් සතුන්ගේ ආහාර පුරුදු නිරීක්ෂණය කරන ලද නිරීක්ෂණයකදී මීයන්ගේ ආහාර ලෙස සඳහන් කරන ලද ලයිස්තුවකි. මේ සටහනට අනුව අල කාලමු. අල කෑව කියන්නේ ශාක. ලූණු කාලා ශාක. කෘමි සතුන් මාංශ. උම්බලකඩ මාංශ. පොල් ශාක. එනම් මාංශයි ශාකයි දෙකම කාලා. ඒ නිසා සර්වභක්ෂක. ඒ නිසා සර්වභක්ෂක. හරි? ඒ නිසා සර්වභක්ෂකෙක් වෙනවා. රයිට්. දිවිනේ අවම වර්ෂාපතනයක් වාර්තාවන් නගරේ ලංකාවේ අවම වර්ෂාපතනයක් වාර්තාවන නගරයේ ඉතින් ශුෂ්ක පළාතක් වෙන්න බෑ මෙත මෙතන හැටියට නะ ඒ තමයි හම්බන්තොට හම්බන්තොටනේ හම්බන්තොට මන්නාරමනේ මන්නාරම වගේ පැති ශුෂ්ක පැති කියලා හඳුන්වන්නේ දැන් බදුල්ල කොළඹ රත්නපුරේ සැලකුවාම හම්බන්තොට තමයි අඩුම වර්ෂාපතනයක් තියෙන්නේ හොඳයි 20 වෙනි ප්‍රශ්නේ රූපේ දැක්වෙන උපකරණය සම්මත ආකාරයෙන් දැක්වෙන්නේ මේ පිටින් බල්බ් එකන්නේ බල්බ් එකේ සම්ම සංකේතයේ දෙක පළවෙනි එක ස්ථිර ප්‍රතිරෝධකේ තුන්වෙනි එක ස්විචය හතරවෙනි එක ඩයෝඩය කිව්වොත් වැරදි ආලෝක විමෝචක ඩයෝඩය ඒ කියන්නේ LED ඈ බොරු කියන්නේ පාසර් LED 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 එකක් මේ තියෙනවා පාසඳාන් ප්‍රකාශන සත්‍ය නම් හර ලකුණද අසත්‍ය නම් වැරදි ලකුණද වරහන තුල යොදන්න ආලෝක විමෝචක ඩයෝඩ එක දිගින් වැඩි අග්‍රය ඍණ අග්‍රය වේ. ඒ කියන්නේ LED බල්බ් එක දිග වැඩි අග්‍රය ඍණ නෙවෙයි ධන. ඒක ධන. එනම් ප්‍රකාශය වැරදි. ප්‍රකාශය වැරදි. දිග එක ධන පුතේ. කෙටි එක තමයි ඍණ. මතක තියාගන්න. CFL විදුලි බල්බේක ආයු කාලය සාමාන්‍ය විදුලි බල්බේක ආයු කාලයෙන් මෙන් දස ගුණයකින් පමණ වැඩිය. ඔව්. सामान्य बल्ब सूत्रिका बल्ब कहपाट आलोक निकुत कर बल्ब वैडिय दह गुण इतर आयु काले वैडी अरे सामान्य बल्ब कौरुद्धत्यागो ना सी एफ एल बल्ब कौरुद्धाया पाविच कर बोलवा कौरुद्धाया पाविच कर විදුලි ස්ත්‍රීක වැනි විදුලි පාංග භාවිතයේදී රබර් පාපිස්සක් හෝ රබර් පාවාන් භාවිතා කිරීම වඩාත් ආරක්ෂාකාරී වේ ඔව් රබර් පාපිස්සක් නැත්තම් රබර් සෙරප්පු දෙකක් හරි දාගෙන රෙදි අයින් කරන්න. ඇයි? රබර් කියන්නේ පරිවාරක. විදුලි පරිවාරක. يعني විදුලිය ගමන් කරන්නේ නැහැ. ඉතින් ඔයාට කරන්ට් වදින්නෙත් නැහැ. එහෙනම් ප්‍රකාශයේ හරි. තාපේ ලබා දීමෙන් ද්‍රව්‍ය පවතින අවස්ථාව වෙනස් කළ නොහැක බොරු. දැන් අයිස් කැටයක් රත් කරන්නකො. ඝන විදියට තිබ්බ අයිස් කැටේට මොකද්ද වෙන්නේ? ද්‍රව ජලය වෙනවානේ. ඉතින් අවස්ථාව වෙනස් වෙනවානේ. අවස්ථා විපර්යාස ඇති කරන්න පුළුවන් තාපයට පුළුවන් තාපයට මතක තියාගන්න අපගේ ප්‍රධාන තාප ප්‍රභවයේ සූර්යාලු ඔව් අපගේ ප්‍රධාන ශක්ති ප්‍රභවයත් සූර්යා ඒ කියන්නේ අපේ ප්‍රධාන තාප ප්‍රභවයත් සූර්යා සූර්යා ආහාර දාමයක දෙවන පුරුකේ සිටින යැපෙන්නා ශාක ද්‍රව්‍ය පමණක් ආහාරයට ගනි ඔව් බොහෝ විට ශාක ද්‍රව්‍ය පමණයි ආහාරයට ගන්න දෙවෙනියට ඉන්න එක නේ දෙවෙනියට ඉන්න එක දැන් ගවයා මුවා වගේ කට්ටිය සැලකුවා ශාක ද්‍රව්‍ය ආහාරයට ගන්න එක හරි එක හරි කාලගුණයේ අනු නිශ්චිත ප්‍රදේශයක දිගු කාලයක් තිස්සේ පවතින වායුගෝලීය තත්ත්වයයි මෙන්න මේ පොඩි අවුලක් තියෙනවා දිගු කාලයක් තිස්සේ නෙමෙයි කෙටි කාලයක් තිස්සේ කාලගුණය කියලා කියන්නේ කෙටි කාලයක් තිස්සේ යම් ප්‍රදේශයක වායුගෝලීය තත්ත්වය वर्षापतने अड़ुमीद නියංගයක් කියලා කියන්නේ වර්ෂාපතනයේ අඩුවීම හේතු කොටගෙන ඇතිවෙන වියලි කාල පරිච්ඡේදයක් තමයි ඒක හරි ඒක හරි කාලගුණයේ වෙනස් වීම පිළිබඳව අවධානයෙන් සිටීම මගින් ස්වාභාවික ආපදාවන්ගෙන් සිදුවන හානිය අඩු කරගන්න පුළුවන්
ඔව් කාලගුණයේ වෙනස් වෙන එක ගැන අවධානයෙන් හිටියම ස්වාභාවික ආපදා වලින් සිද්ධ වෙන හානිය අපිට නවත්තන්න බෑ හැබැයි අඩු කරන්න පුළුවන් අඩු කරන්න වරාන්තුලින් සුසුපද තෝරා ඉස්තෙන් පුරවන්න චිස්තනක් නැවත නැවත ආරෝපණය කරමින් පාවිච්චි කරන්න පුළුවන් අපි දන්නවා රසායනික කෝෂාකාර දෙකයි එකක් ප්‍රාථමික කෝෂ අනිත් එක ද්විතීයික කෝෂ නැවත නැවත ආරෝපණය කරමින් භාවිතා කරන්න පුළුවන් වෙන්නේ ද්විතීයික කෝෂ ප්‍රාථමික කෝෂව වල තියෙන රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරාම ඉවර වෙනවා ෂය වෙනවා ඒව නැවත නැවත පාවිච්චි කරන්න බෑ නැවත නැවත ආරෝපණය කරන්න බෑ එහෙනම් උත්තරේ වෙන්නේ ද්විතීයික කෝෂ කම්බි දඟරයක් තුල හිස්තැනක් චලනය කිරීමෙන් විදුලි ධාරාවක් ජනනය කරන්න පුළුවන් පුතේ මේ මයිකල් ෆැරඩේ කියන විද්‍යාඥයා හරි අපූර්ව වැඩක් කිව්වා මොකද්ද එයා කිව්වා කම්බි දඟරයක් අසල චුම්බකයක් චලනය කරන්න එතකොට කම්බි දඟරයේ දෙකලවර විදුලිය නිෂ්පාදනය වෙනවා කියලා කිව්වා එහෙම නැත්නම් චුම්බකයක් අසල කම්බි දඟරයක් චලනය කරන්න එතකොට කම්බි දඟරයේ දෙකලවර විදුලිය නිෂ්පාදනය වෙනවා කියලා කිව්වා එහෙනම් කවුද චලනය කරන්න ඕන කම්බි දඟරයක් අසල චුම්බකයක් මේ වැඩේට මොකද්ද කිව්වේ විද්‍යුත් චුම්බක ප්‍රේරණේ මතක තියාගන්න විද්‍යුත් චුම්බක ප්‍රේරණ කම්බි දඟරයක් අසල චුම්බකයක් චලනය කරන්න එහෙම නැත්නම් චුම්බකයක් අසල කම්බි දඟරයක් චලනය කරන්න ඒතර විදුලිය නිෂ්පාදනය වෙනවා කම්බි දඟරයේ දෙකලවර right මේ වැඩේට කියනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා මේක හොයාගන්නේ මයිකල් ෆැරඩේ කියන විද්‍යාඥයා ආලෝක සංවේදී ඩයෝඩයක් මතට ආලෝකයේ වැටෙන විට එහි ප්‍රතිරෝධය ආලෝක සංවේදී ඩයෝඩයක් නෙවෙයි පුතේ ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් හරි මෙතන මෙන්න ඕන ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් ආලෝක සංවේදී ඩයෝඩ නැහැ හරි ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් මතට ආලෝකයේ වැටෙන විට ආලෝකයේ වැටෙනකොට ප්‍රතිරෝධය මොනවා වෙනවද ප්‍රතිරෝධය අඩු වෙන ප්‍රතිරෝධය අඩු ඒ කියන්නේ LDR එකට LDR එකට වැඩියෙන් ආලෝකයේ වැටෙනකොට ඒකේ ප්‍රතිරෝධය අඩු වෙන හරි හරි ද්‍රව්‍ය උණුසුම් කරන්නේ පුතේ තාපය ද්‍රව්‍ය උණුසුම් කරන ශක්ති ප්‍රභේදයට අපි කියන්නේ තාපය කියලා තාපය කියලා තමයි අපි කියන්නේ මතක තියාගන්න සාගර ජලයේ උෂ්ණත්වයේ වෙනස් වීමෙන් මේ සාගරයේ ජලයේ උෂ්ණත්වයේ වෙනස් වීමෙන් හටගන්නේ මොන වැල්ද දියවැල් දැන් සමකයේ ආසන්නයේ තියෙන සාගරවල ජලය වැඩිපුර රත් වෙනවා ද්‍රවාසන්න ප්‍රදේශවල තියෙන සාගරවල ජලය රත් වෙන්නේ සෙමින් එතකොට සමකයේ ආසන්න ප්‍රදේශවල තියෙන ජලය දියවැලක් විදියට වතුර පහරක් විදියට ඉහළට ගමන් කරනවා ද්‍රවාසන්න ප්‍රදේශවලට ද්‍රවාසන්න වල ප්‍රදේශවල තියෙන ජලය සමකයේ ආසන්නයට පැමිණනවා දියවැලක් විදියට right පෘථිවි උෂ්ණත්වයේ වැඩිවීම සමග ජල මට්ටම මොකද්ද වෙන්නේ ඉහළ යනවා කුඩා දූපත් මුහුදු ජලයෙන් වැසී යාමේ අවදානමක් ඇත ඔව් පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යනවා කියලා කියන්නේ උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ තියෙන අයිස් කඳු දියවැලා ඒ අයිස් කඳු වල තිබ්බ අයිස් වල තිබ්බ ජලය සාගරයට එකතු වෙනවා එතකොට සාගර ජල මට්ටම ඉහළ යනවා ඒ කියන්නේ කුඩා දූපත් මුහුදෙන් යට වෙනවා කියන එක right හරි බල්ලා හිස්තැනක් සතිකුවද මිනිස්සුතුරේ ජීවත් වීම නිසා සර්වභක්ෂක පෝෂණ ක්‍රමෙන් හැදගැසෙයි ඔව් දැන් කැලෑ බල්ලෝ ඉන්න කැලෑ බල්ලෝ මාංශ භක්ෂකයි කැලෑ පූසෝ ඉන්න මාංශ භක්ෂකයි හැබැයි ওই බල්ලෝ පූසෝ අපේ ගෙදර හිටියම අපි දාන බත් කට කාලා අපි දාන කෙහෙල් කෑල්ලක් කාලා ඒ කියන්නේ ශාකමේ දේවල් කාලා සප්තමේ දේවල් දුන්නම ඒවත් කාලා මුන් සර්වභක්ෂක වෙලා. ඒ කියන්නේ මිනිස් ඇසුරේ වැඩිම නිසා බලලයි බල්ලයි සර්වභක්ෂකයෝ වෙලා. සර්වභක්ෂකයෝ වෙලා. හරි? හරි. එහෙනම් බල්ලා මාංශ භක්ෂක සතෙක් වුවත් මිනිස් ඇසුරේ ජීවත් වීම නිසා සර්වභක්ෂක පෝෂණ ක්‍රමයකට හැඩගැහිලා තියෙනවා. හරි. කිස්තනක් දිවෙනී අවම උෂ්ණත්වයේ වාර්තා වෙන්නේ නුවරෙළිය. සාමාන්‍ය නුවරෙළිය උෂ්ණත්වයේ සේසංශක 15ට අඩු උෂ්ණත්වයක් තමයි බොහෝ විට වාර්තා වෙන්නේ. හරි. හරි. මේ මොකද්ද මේ බොරුවක් කියලා තියෙන්නේ. දිවිනේ මන්නාරම නෙමෙයි. හරි. දිවිනේ අවම උෂ්ණත්වයේ වාර්තා වෙන්නේ නුවරෙළිය මන්නාරම වැරදි. හරි. මන්නාරම නෙමෙයි නුවරෙළිය. නුවරෙළිය තමයි අඩු උෂ්ණත්වයක් වාර්තා වෙන්නේ. මන්නාරමේ වැඩිම උෂ්ණත්වයක් මේ දෙකේ හැටියට වාර්තා වෙන්නේ. හරි. අනිලමාණයෙන් කරන්නේ සුළඟේ වේගය මනින එක. සුළං දිශා දර්ශකයෙන් තමයි අපි සුළං හමන දිශාව හොයාගන්නේ. එනං අනිලමාණයෙන් කරන්නේ සුළඟේ වේගය දැනගන්න පුළුවන්. ඉස්තනක් ශ්‍රී ලංකා වේලි කලාපේ පිහිටි නගරයක්
කොළඹ නෙවෙයි වියලි කලාපයේ තියෙන යාපනේ. යාපනේ කියන්නේ වියලි කලාපයේ තියෙන නගරයක්. එහෙනම් අපිට ওই විදිහට පුළුවන් මේ ප්‍රශ්න 10ක් ඉවර කරන්න. පාසන්දන් ප්‍රකාශන සත්‍ය නම් හරි ලකුණද අසත්‍ය නම් වැරදි ලකුණද වරහන තුල යොදන්න කියලා අපිට කියනවා. පුතේ හරි නම් හරි දාන්නලු වැරදි නම් වැරදි දාන්නලු. හොඳයි අපි බලමු. සම්ම සංකේත භාවිතා කර පරිපත සටහන් ඇඳීමේදී කාලය ඉතිරි වෙනවා. දැන් මේ පරිපත සටහනක් අඳිනකොට සම්මත සංකේත වලින් අඳින එක ලේසි. දැන් බල්බයක් අඳිනවට වැඩිය රවුමක් ඇඳලා රවුමස්සේ කතිරයක් ගහන එක ලේසි. කෝෂයක් අඳිනවට වැඩිය මේ දිග ඉරයි කෙටි මහත ඉරකුයි දාන එක ලේසි. ස්විච් එකක් අඳිනවට වැඩිය මේ විදියට අඳින එක ලේසි. එහෙනම් පුතේ සම්මත සංකේත පාවිච්චි කරන එක අපිට කාලය ඉතිරි කර ගන්න පුළුවන්. මේ පරිපත අඳිනකොට අපිට කාලය ඉතිරි කර ගන්න පුළුවන්. ඒක හරියට හරි. ඒක හරියට හරි. ඒක හරි. විදුලි ධාරාව ගලා යන්නේ කෝෂයක ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට. ඔව්. අපි දන්නවා පුතේ සම්මත ධාරාව ගලන්නේ ධනාග්‍රයේ ඉඳලා ඍණාග්‍රයට. හොඳට මතක තියා ගන්න. ධාරාව ගලන්නේ ධන සිට ඍණට. ඒක හරි. ඒක හරි. විදුලි ස්ට්‍රීක්කේ භාවිතයෙන් රෙදි මැදීමේදී එකවර කීපයක් මැද්දත් එම රෙදි ප්‍රමාණය වරින් වර මැද්දත් වැය වන්නේ එකම විදුලි ප්‍රමාණයකි. පට්ටපල් බොරු. පුතේ අපිට පුළුවන් නම් එකවර රෙදි ටික ඔක්කොම මැද ගන්න. සතියට ඕන රෙදි ටික එකවර මැද ගන්න. අපිට පුළුවන් නම් ඒක විදුලිය ඉතිරි කරනවා. දැන් දවස ගානේ රෙදි මදිනෝ කියලා හිතන්න. දවස ගානේ රෙදි මදින. එතකොට වෙන්නේ අයන් එක පුතේ මුල ඉඳලා බින්දුවේ ඉඳලා රත් කරගෙන එන්න වෙනවා. දැන් අර එකපාර රෙදි ටික ඔක්කොම අදිනකොට අයන් එක රත් වෙලා තියෙනවා. එතකොට ආය මුල ඉඳලා රත් කරන්න ඕනේ නැහැ. එතකොට විදුලිය ඉතිරි වෙනවා. එතකොට විදුලිය ඉතිරි වෙනවා. රයිට්. එහෙනම් මේ ප්‍රකාශය නම් වැරදි. සමහර සතුන්ගේ උෂ්ණත්වයේ බාහිර පරිසරයේ උෂ්ණත්වයේ අනුව වෙනස් වේ. පුතේ මේ බාහිර පරිසරයේ උෂ්ණත්වයේ අනුව දේහ උෂ්ණත්වයේ වෙනස් කරගන්න සත්තු ඉන්නවා වෙනස් කරගන්න නැති සත්තු ඉන්නවා. බාහිර පරිසර උෂ්ණත්වයේ අනුව දේහ උෂ්ණත්වයේ වෙනස් කරගන්න කට්ටියට අපි කියනවා අචල තාපීන් කියලා නෙවෙයි චල තාපීන් කියලා. හරි? බාහිර පරිසරයේ උෂ්ණත්වයට අනුව දේහ උෂ්ණත්වය වෙනස් කරගන්න. රයිට් චල තාපී. චල තාපී. බාහිර පරිසරයේ උෂ්ණත්වයට අනුව දේහයේ උෂ්ණත්වය වෙනස් කරගන්නේ නැහැ. ඒ වගේ කට්ටියට කියන්නේ අචලතාපීන් කියලා. අචලතාපීන් කියලා කියන්නේ. අචලතාපී ජීවී කාණ්ඩ දෙකයි. එකක් පක්ෂීන්, එකක් ඔය ආයතන ශීරපායි. ශීරපායි. උතේ ශීරපායින් සහ පක්ෂීන් කියන්නේ බාහිර පරිසරයේ උෂ්ණත්වය අනුව දේහ උෂ්ණත්වය වෙනස් කරගන්න නැති සතුන්. ඉතින් ඒගොල්ලන්ට කියනවා අචලතාපීන්. දැන් ඔයා ඉන්න කාමරයේ උෂ්ණත්වය අපි තුන් සෙල්සියස්සක 25යි කියලා. හැබැයි ඔයාගේ උෂ්ණත්වය කියලා 37යි 37. ඒක වෙනස් වෙනවද? නෑ. ඒක වෙනස් වෙන්නේ නෑ. අචලතාපියෙක් ඔයා. එහෙනම් අපිට කියනවා සමහර සතුන්ගේ උෂ්ණත්වය බාහිර පරිසරයේ උෂ්ණත්වය අනුව වෙනස් වේ. ඔව් ඒක හරි. දැන් මාළුවෝ ගත්තොත් උබේ ජීවීන් ගත්තොත් උරගෙයින් ගත්තොත් ඒ කාණ්ඩ තුනේම බාහිර පරිසරයේ උෂ්ණත්වයට අනුව දේහ උෂ්ණත්වය වෙනස් කර ගන්න කට. ඉන්නේ. හරි. හරි. මතක තියාගන්න. තාපය නිසා ද්‍රව්‍ය බල වර්ණ විපර්යාසයක් ඇති නොවේ. බොරු. තාපය නිසා ද්‍රව්‍ය බල වර්ණ විපර්යාසයක් එනවා. දැන් යකඩ කෑල්ලක් රත් කරන්නකෝ. අර සූත්‍රිකා බල්බයක සූත්‍රිකාව සුදු පාට කහ පාට වර්ණය වෙනස් වෙනවා. වර්ණය වෙනස්. දැන් ඔයාගේ එළිය බිත්තිය ගිය අවුරුද්දේ අවුරුද්දේ තින්ත ගෑවා කියලා හිතන්න. ඒ තින්තවල තිබ්බ පැහැය ඒ විදිහටම දැන් මේ අවුරුද්දේ තියෙනවද? නෑ. කවුද ඒ විපර්යාසය ඇති කරේ? තාපය. තාපය. එහෙනම් තාපය නිසා ද්‍රව්‍යවල විපර්යාසයක් ඇති වෙනවා. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. මේ ප්‍රකාශය වැරදි. ආහාර දාමයක තුන්වන පුරුක අනිවාර්යයෙන්ම සර්වභක්ෂකයි. නෑ. ආහාර දාමයක තුන්වන පුරුක අනිවාර්යෙන් සර්වභක්ෂකයෙක් නෙවෙයි. බොහෝ විට මාංශ භක්ෂකයෙක්. බොහෝ විට මාංශ භක්ෂකෙක් එහෙම නැත්නම් සර්ව භක්ෂකෙක් හරි ගන්න උදාහරණයක් දැන්
තනකොළ කනවා පළඟැටියා. පළඟැටියාව කනවා කටුස්සා. කටුස්සා කනවා නයා. ඉතින් පළවෙනි පුරුක තනකොළ. දෙවෙනි පුරුක පළඟැටියා. තුන්වෙනි පුරුක කටුස්සා. අන කටුස්සා කියන්නේ මාංශ භක්ෂකෙක්. එහෙනම් තුන්වෙනි පුරුක එක්ක මාංශ භක්ෂක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සර්ව භක්ෂක වෙන්න පුළුවන්. අනිවාර්යෙන් සර්ව භක්ෂක කියලා නීතියක් නැහැ. පැන්ඩා වදවීමේ යාමේ තර්ජනයේ ලක්විය සතෙකි. ඔව්. යෝධ පැන්ඩා වදවීමේ යාමට ලක් වෙලා ඉන්නේ. ඇයි ඒ? එයා එකම ආහාරයක් මත යැපෙන ජීවියෙක් නිසා. වෙන මොනවත් කන්නේ නැහැ. ඌ කන්නේ උණගස්වල උක්දළු විතරයි. උක්දළු මොනවද කියන්නේ? උණදළු නේ? උණදළු විතරයි කන්නේ. ඉතින් එහෙම සත්තුන්ට මේ ලෝකේ පවතින අමාරුයි. ඇයි ඒ? දැන් එකම ආහාරයකින් හම්බෙන්නේ එකම පෝෂක පදාර්ථ ප්‍රමාණයක් නේ. දැන් ඒක හරියට නිකන් ඔයා හැමදාම බත් කනවා. වෙන කිසිම දෙයක් කන්නේ නැහැ. ඔයා කන්නේ බත් විතරයි. එතකොට ඔයාගේ දේහයට හම්බෙන්නේ එකම පෝෂක ටික. ඒ ටිකෙන් බෑනේ ඔයාගේ ජීවිතේ පවත්වාගෙන යන්න. හරි. එහෙනම් වඳ වෙනවා. කාලයක් යනකොට පැන්ඩා වඳ වෙලා යනවා. ඌ වෙන මොනා හරි කන්න පුරුදු වෙන්නේ නැත්තම්. හරි. එකම ස්ථානයක එකම දවසේ විවිධ වේලාවන්හිදී උෂ්ණත්වය විචලනයේ නොවේ. එකම ස්ථානයක එකම දවසේ විවිධ වේලාවන් වලදී උෂ්ණත්වය විචලනයේ වේ. දැන් උෂ්ණත්වමානයක් අරන් යන්නකො එළියට. ගිහිල්ලා ඔය වැලි ගොඩක් ගාවට උෂ්ණත්වමානය තියලා බලන්නකො. කළු ගලක් ගාව උෂ්ණත්වමානය තියලා බලන්නකො. හරි. එහෙම නැත්තම් මඩ වගේ තියෙන තැනක උෂ්ණත්වමානය තියලා බලන්නකෝ. ගහක් යට උෂ්ණත්වය බලන්නකෝ. එහෙනම් මොකද්ද කියන්නේ? එකම ස්ථානයක එකම දවසේ විවිධ වේලාවන්හිදී උෂ්ණත්වයේ විචලනය වෙනවා. දැන් මෙතන කතාවේ හැටියට යම් එකම ස්ථානයක් අපි හිතමු ගේ ඉස්සරහා තියෙන අඹ ගහ කියලා හිතන්නකෝ. හරි. අඹ ගහ. එකම දවසේ. දැන් අද විවිධ වේලාවන් ඒ කියන්නේ උදේ 8ට උදේ 10ට උදේ දවල් 12ට හවස 6ට 7ට 8ට වෙනස් උෂ්ණත්වය. උෂ්ණත්වය වෙනස්. උදේ පාන්දර අඩුයි දවල්ට වැඩි හවසට අඩුයි වෙනස් වෙන්න පුළුවන්. පරිසරයේ විවිධ තැන්වල උෂ්ණත්වයත් වෙනස්. පරිසරයේ විවිධ තැන්වල එකම වෙලාවෙත් උෂ්ණත්වය වෙනස්. හරි. ඒ කියන්නේ සූර්යාගෙන් සූර්ය තාපය එකම ප්‍රමාණයක් අපේ පෘථිවියට ආවට එක එක වස්තු රත් වෙන විදි වෙනස්. තාපය ගන්න විදිය වෙනස්. හරි. එහෙනම් පුතේ මේ ප්‍රකාශය වැරදි. මේ ප්‍රකාශය වැරදි. ගම් අතුර යන ගොඩබිම් ප්‍රදේශයක් ස්ථීරවම ජලයෙන් යටවීම. ගම් අතුරක් කියලා කියන්නේ යම් ගොඩබිම් ප්‍රදේශයක් ස්ථීරවම ජලයෙන් යටවෙන එක නෙවෙයි. తాවකාලිකව ජලයෙන් යටවෙන එක. ස්ථීරව නෙවෙයි. తాවකාලිකව ජලයෙන් යටවෙන. රයිට් ගම් අතුර. සුලිසුලං ගම් අතුර නියං වැනි ස්වාභාවික ආපදා මුළුමනින්ම වැළැක්වීම අපට කළ හැකි. මොන බරුද? එයා අපිට පුළුවන් සුලිසුලං නවත්තන්න. ගම් අතුර නවත්තන්න කියලා. බෑ. මේවා ස්වාභාවික ආපදා. ඒවා අඩු කරගන්න අපිට පුළුවන්. හරි. අඩු කරගන්න අපිට පුළුවන්. හැබැයි මුළුමනින්ම නවත්ත ගන්න අපිට බෑ. මුළුමනින්ම නවත්ත ගන්න අපිට බෑ. එහෙනම් පුතේ එතනට ඉන්නේ වැරදි කියන ලකුණු තමයි. හොඳයි අපිට තියෙනවා වරහන් තුලින් තෝරලා උත්තර ලියන්න. පද්දී ඇති ස්තන් පිරීම සඳහා අවශ්‍ය පිළිතුර වරහන් තුලින් තෝරා ලියන්න. හරි බලමු. ස්තන ආලෝක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරනවා. ආලෝකය විද්‍යුත් ශක්තිය කරනවා. කවුද පුතේ? සූර්ය කෝෂය. සූර්ය කෝෂ වලට ආලෝකය වැටුනම අන්න කරන්ට් එක හදනවා විද්‍යුත් ශක්තිය. එනං සූර්යකෝෂ වලින් කරන්නේ ආලෝක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන එක. විද්‍යුත් ධාරාවක් එක් දිශාවකට පමණක් ගලා යාමට සැලැස්වීම සඳහා යොදාගත හැකි. අපි ධාරාව එක් දිශාවකට ගලක් ධාරාව එක් දිශාවකට යවන්න යොදා ගන්න ඉලෙක්ට්‍රොනික උපාංගයට කියන්නේ ඩයෝඩේ කියලා. අපි කියන්නේ ඩයෝඩේ කියලා. ඩයෝඩ යොදාගත හැකි. ඩයෝඩ යොදා ගන්න පුළුවන්. හරි. ඩයෝඩ වලින් කරන්න පුතේ ධාරාව එක් දිශාවකට යවන්නේ. ප්‍රතිරෝධක වලින් කරන්නේ ධාරාව ගමන් කිරීමට බාධාවක් ඇති කරන. ධාරාව අඩු කරන්න ඕන නම් අපි ප්‍රතිරෝධකය දාගන්න. පුතේ ධාරාව එක දිශාවකට යවන්න.
අපි යොදාගන්නේ ඩයෝඩ්. අපි යොදාගන්නේ ඩයෝඩ්. මතක තියාගන්න. හොඳයි. කිස්තනක් ගෘහ විද්‍යුත් පරිපථයේ අනිවාර්යෙන් තිබිය යුතු ස්වයංක්‍රීය උපාංගයකි. ස්වයංක්‍රීය කියන්නේ පුතේ ඔටෝ කියන එක. දැන් අපේ ගෙදර විදුලි පරිපථයේ අනිවාර්යෙන්ම තියෙන්න ඕන උපාංගය තමයි පැන්නුම් ස්විච්. එමාද පැන්නුම් ස්විච් කියන්නේ? පැන්නුම් ස්විච් කියන්නේ පුතේ ට්‍රිප් ස්විච් එක. ට්‍රිප් ස්විච් එකට කියන්නේ පැන්නුම් ස්විච් එක. දැන් ඔයා මොකක් හරි වැඩක් කරනකොට ඔයාට කරන්ට් අදිනවා කියලා හිතන්න. තක් ගාලා ට්‍රිප් එක ඔෆ් වෙනවා. ස්වයංක්‍රීයව විසන්දි වෙනවා. ස්වයංක්‍රීය ඔටෝ ඔෆ් වෙලා යනවා. කරන්ට් එක මොන හරි අවුලක් තිබ්බ ගමන් ඔෆ් වෙලා යනවා. ට්‍රිප් ස්විච් එක. ට්‍රිප් ස්විච් එක ඔෆ් වෙලා යනවා. ඉතින් මරුනේ. ඒක අනිවාර්යෙන් තියෙන්න ඕන ගෙදර. ගෙදරක අනිවාර්යෙන් තියෙන්න ඕන. පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යන විට ද්‍රව ප්‍රදේශවල පවතින අයිස් උෂ්ණත්වය ඉහළ යනකොට අයිස් දිය වෙනවා. දිය වෙනවා. අයිස් තියෙන්නේ ඝන විදිහට. එතකොට මේ ටික දිය වෙලා ඒ උත්තර ද්‍රවය එහෙම නැත්නම් දක්ෂිණ ද්‍රවයේ ප්‍රදේශවල තියෙන අයිස් කඳු දිය වෙලා ජලයේ බවට පත් වෙලා සාගර ජලයට එකතු වෙනවා. ඒතර සාගරයේ ජල මට්ටම ඉහළ යනවා. ඒතර පහත් බිම් ජලයෙන් යට වෙනවා. දැන් මේ ඔක්කොම වෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යාමත් එක්ක. දැන් අපේ ප්‍රශ්نين අහන්නේ පෘථිවිය උෂ්ණත්වය ඉහළ යන විට ද්‍රව ප්‍රදේශවල පවතින අයිස් පුතේ ජලයේ බවට පත් වෙනවා. ද්‍රව ජලයේ බවට පත් වෙනවා. කුඩා ටෝච් බල්බයකට විදුලි ශක්තිය සපයීමේදී ඒ පළමුවෙන්ම පුතේ ටෝච් බල්බ් එකක් කියලා කියන්නේ අර සූත්‍රිකාවක් තියෙන පොඩි බල්බ් එක කහපාට ආලෝකේ නිකුත් කරන්නේ සාමාන්‍ය. ආන් ඒක ඉස්සල්ලාම මොකද්ද වෙන්නේ රතු පාට. තව විදුලිය වැඩි කරවුවත් සුදු පාට වේ. එන ඉස්සල්ලාම වෙන එකයි අපි ප්‍රශ්න කරන්නේ රතු පාට වේ. भक्षक पोषण විලාශයකට උල් හොට තියුණු හොටක් තියෙන. දැන් උල් නිය දැන් හාවෙක්ව ගිහිල්ලා උඩ ඉඳලා ඇවිල්ලා එකපාර හොඳට අල්ල ගන්න පුළුවන්. අල්ල ගන්න පුළුවන් නිය තිබ්බා. ගොදුර හොඳින් දැහ ගන්න පුළුවන්. ඊළඟ මස් හොඳට ඉරන්න පුළුවන්. තියුණු හොටෙන්. එහෙනම් මොන භෝජන විලාසයටද මේ සෙට් වෙලා තියෙන්නේ මෙයා? මාංශ භක්ෂක භෝජන විලාසයට. මාංශ භක්ෂක භෝජන විලාසයට. दिवेने बहुलव नायां वार्तावन दिस्ट्रीक कुरुनागल ने वेई बदुल्ल 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 कियलने बदुल्ल दिस्ट्रीक बहुविट खंदु बैव साहित प्रदेश तीन दुर नायां बहुल दिस्ट्रीक क्या बदुल्ल बदुल्ल कालगुन विद्या डिपार्टमेंटे कालगुन तोरतुरु दनगनीम संदा कालगुन विद्या डिपार्टमेंटे कालगुनिक तोरतुरु दनगनीम संदा සම්මත උපකරණ තමයි පාවිච්චි කරන්නේ සම්මත උපකරණ ඒ කියන්නේ උෂ්ණත්ව මාණය වර්ෂා මාණය අනිල මාණය සුළං දිශා දර්ශකය ආර්ද්‍රතා මාණය මේවා සම්මත උපකරණ ඒ වගේන් තමයි තොරතුරු ගන්න ඒ වගේන් තමයි දත්ත ගන්න අරගෙන ඒක කාලගුණ තොරතුරක් විදිහට ඉදිරිපත් කර එහෙනම් සම්මත උපකරණ භාවිතාවයි ද්‍රවයකට තාපය සපයන විට එය අපි දන්නා ඕනෑම ද්‍රව්‍යයකට පුතේ තාපය සපයනකොට ඒ ද්‍රව්‍ය ප්‍රමාණයෙන් විශාල වෙනවා. ඒ ද්‍රව්‍ය ප්‍රමාණයෙන් විශාල වෙනවා. ඉතින් ද්‍රවයකට තාපය සපයනකොට ප්‍රමාණයෙන් විශාල වෙනවා ඉතින් ද්‍රවයත්. ද්‍රවයකට ඝනයකට වායුවකට තාපය සපයනකොට ඒ ද්‍රව්‍ය ප්‍රමාණයෙන් විශාල වෙන එකට අපි කියනවා ප්‍රසාරණය කියලා. ප්‍රසාරණය කියලා කියනවා. තාපය නිසා ද්‍රව්‍ය ප්‍රමාණයෙන් විශාල වීම ප්‍රසාරණය ලෙස හඳුන්වනවා. තාපය ඉවත් කරනකොට ද්‍රව්‍යකින් ද්‍රව්‍යකින් තාපය අයින් කරනවා අපි. ද්‍රව්‍යකින් තාපය අයින් කරනකොට පුතේ ඇතිවන සිද්ධිය තමයි සංකෝචනය. සංකෝචනය ප්‍රමාණයෙන් අඩු වෙන. ප්‍රමාණයෙන් අඩු වෙන.
මට තව දෙයක් මතක් වෙනවා අර මේ ද්‍රෝමයේ උෂ්ණත්වමාන වැඩ කරන්නේ පුතේ සංකෝචනය සහ ප්‍රසාරණය කියන මූල ධර්මයට අනුකූල එකක් මතක තියාගන්න දවසේ විවිධ වේලාවන් වලදී දිනෙන් දිනට ආර්ද්‍රතාවය වෙනස් ආර්ද්‍රතාවය කියලා කියන්නේ වායු ගෝලයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය සාමාන්‍යයෙන් උදේට ආර්ද්‍රතාවය වැඩි ඒ කියන්නේ වායුගෝලයේ ජල වාෂ්ප උදේට වැඩි සාමාන්‍යයෙන් දවල්ට අවුව හොඳට පායලා තියෙනකොට ආර්ද්‍රතාවය අඩුයි ඒ කියන්නේ වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය අඩුයි කොහොම හරි කමන්නේ දවස් එක එක වෙලාවට ආර්ද්‍රතාවය වෙනස් වෙනස් ඊළඟට අපි යනවා ඡේදයකට ඡේදෙන් තමයි ප්‍රශ්න අහන්නේ හොඳයි ඡේදය කියවා අස ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන කියවන්න ඡේදය ඈත අතීතයේදී මිනිසා තම කටයුතු සඳහා සූර්ය ශක්තිය යොදාගත්තේය. පසුව ආලෝකය ලබා ගැනීම සඳහා ශාකවල ගෙඩි වලින් ලබාගත් තෙල් ප්‍රයෝජනයට ගත් අතර සත්ව තෙල්ද පහන් දැල්වීමට යොදා ගැනිණි. පොසිල ඉන්ධන සොයා ගැනීම සමගම අවශ්‍යතාවද අධික විය. ආලෝකය හා තාපය ලබා ගැනීමට පොසිල ඉන්ධන යොදා ගැනිණි. කාර්මීකරණය සමගම ස්වාභාවික සම්පත් පරිහරණය වේගයෙන් වැඩි විය. වර්තමානයේ විදුලිය පොසිල ඉන්ධන ස්වාභාවික වායු න්‍යෂ්ටික ප්‍රතිකාරක බහුල යොදා ගැනි. මේට අමතරව සූර්යාලෝකය උදම් රළ මුහුදු රළ භූතාපය හා සුළඟ වැනි විකල්ප ශක්තියින්ද යොදා ගැනි. ඔන්න ඔය විදිහටයි ඡේදය යන්නේ. අප බලමු මේකේ මොන වගේ ප්‍රශ්නද අපෙන් ප්‍රශ්න කරන්න කියලා. ඡේදයේ සඳහන් නන්දමට ඈත අතීතයේදී මිනිසා තම කටයුතු කර ගැනීම සඳහා ශක්තිය ලබා ගත්තේ කෙසේද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. ඡේදයේ තියෙන විදිහට ඈත අතීතයේ මිනිසා කටයුතු කරගන්න ශක්තිය ගත්තේ කොහොමද? උතේ ශක්තිය ගත්තේ සූර්යාගෙන්. සූර්ය ශක්තිය ගත්තේ. නේ? සූර්ය ශක්තියනේ ගත්තේ. එහෙනම් උත්තරේ වෙන්න ඕන සූර්ය ශක්තිය. එහෙම නැත්නම් සූර්යාගෙන්. පසු කාලීනව රාත්‍රියේදී ආලෝකය ලබා ගැනීමට ඇත්තේ කෙසේද? ඒ කියන්නේ සූර්ය ශක්තිය තමයි ඉස්සෙල්ලා ප්‍රයෝජනෙට ගත්තේ. ඊළඟට රැට ආලෝකය ගන්න මොනවාද ඒගොල්ලන් කරේ? ඒගොල්ලන් පහන් දැල්ලුවා මොනාගෙන්ද විවිධ ශාක ගෙඩිවලි විවිධ ශාක ගෙඩිවලි ලබාගත් තෙල් හෝ සත්ව තෙල් යොදා ගන්නට ඇත. ඒ කියන්නේ කැකුණ ගෙඩි ඕගලන් අහලා තියෙනවා කැකුණ ගෙඩි. ඒතරේ කැකුණ ගෙඩි වලින් තියෙන ඇටේ තියෙනවා ඇටේ තියෙනවා ඇටේ මැදයක් මේ ඇටේ මැද තියෙනවා පොඩි සුදු පාට කොටසක් ඒකෙන් තෙල් ලබා ගන්න පුළුවන්. තෙල් ලබා ගන්න පුළුවන්. මේ කැකුණ තෙල් පහන් දැල්වීමට පාවිච්චි කරනවා. ඒ විතරක් නෙමෙයි සත්ව තෙල් පාවිච්චි කරා. දැන් ඌරගේ තෙල්, ඌරු තෙල්. ඔව්. නේ? පාවිච්චි කරාලු පහන් දැල්වීම සඳහා. හරි? බුදුහාමුදුරන්ට පහන් දැල්වනකොට ඌරු තෙල් පාවිච්චි කරනවද සර්? නෑ. හරි? හැබැයි අපිට ගෙදර ආලෝකමත් කරගන්න අපිට පුළුවන් ඕන නම් පහනක් දැල්වන්න. හරි? ඒ විදිහට මේ තෙල් වලින් පුළුවන්. පහනක් දැල්වන රයිට් කෙසේ වෙතත් කමන්නේ පහන් දැල්වීමෙන් ඒ සඳහා විවිධ ශාකවල ගෙඩි වලින් ලබාගත් තෙල් හෝ සත්ව තෙල් යොදා ගන්නට ඇත. මේ තියෙන්නේ කැකුණ ගෙඩි ඔයා දැකලා නැද්ද? කැකුණ වර්ග කීපයක් තියෙනවා. මේ විදිහ දික් අතර තියෙන කැකුණ ගෙඩිත් තියෙනවා, රවුමට තියෙන කැකුණ ගෙඩිත් තියෙනවා. හරි? දික් අතර තියෙන ඒවත් තියෙනවා, රවුමට තියෙන ඒවත් තියෙනවා. මේ තියෙන්නේ දික් අතර තියෙන. හරි අපේ තුන්වෙනි ප්‍රශ්නේ. වර්තමානයේ බහුලව භාවිතා වන ශක්ති ප්‍රබව හතරක්. දැන් මේ ඡේදයෙන් මේ උත්තර ටික ලියවෙන්නේ. දැන් වර්තමානයේ බහුලව පාවිච්චි කරන ශක්ති ප්‍රබව හතරක් තමයි විදුලිය, පොසිල ඉන්ධන, ස්වාභාවික වායු වගේම පුතේ න්‍යෂ්ටික ප්‍රතිකාර. වර්තමානයේ බහුලව පාවිච්චි කරන ශක්ති ප්‍රබව හතරක් මේ තියෙන්නේ. ශක්ති ප්‍රබව හතරක් තමයි මේ තියෙන්නේ. දැනට භාවිතයේ ඇති විකල්ප ශක්ති ප්‍රබව පහක්. දැන් විකල්පයක් කියන්නේ පුතේ වෙනස් එකක්. ඒ කියන්නේ මොකක් හරි වෙනුවට වෙන දෙයක් විකල්පයක් කියලා අපි කියනවා නේ. අපි කියමු අපි රැට බත් වෙනුවට ඉඳියාප්ප කනවා කියලා. අන්න විකල්පයක්. විකල්පයක්. ඒ කියන්නේ තියෙන දෙයක් වෙනුවට වෙන එකක්. හරි? ඒකෙම ප්‍රතිලාභය අපිට ලබා ගැනීම හැකියාව තියෙන. රයිට්. එහෙනම් විකල්ප ශක්තිය. ඒ කියන්නේ දැනට තියෙන ඒවා නෙවෙයි වෙනස් මොනවා හරි. හරි? විකල්ප ශක්ති ප්‍රබල. පුතේ සූර්යා, උදම් රළ, මුහුදු රළ, භූතාපය, සුළඟ. අපි දන්නවා තව අවුරුදු 100කින් 150කින් අනිවාර්යයෙන්ම පොසිල ඉන්ධන ඉවරයි.
කියන්නේ පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ගල් අඟුරු ඔක්කොම ඉවරයි. එතකොට අපි ඒවා වෙනුවට මොකක් හරි වෙන එකක් පාවිච්චි කරන්න ඕනේ ඉන්ධනයක් විදියට. ඉන්ධනයක් කියලා කියන්නේ ශක්ති ප්‍රබව විදියට. ඉතින් අන්න ඒකට විකල්ප ශක්ති ප්‍රබව තමයි මේ තියෙන්නේ. සූර්යා, උදම් රළ, මුහුදු රළ, භූතාපය, සුළඟ වගේ ඒවා. පැහැදිලිද පුතේ? හරි. අපේ ප්‍රධාන ශක්ති ප්‍රබවය. ඉතින් අපේ ප්‍රධාන ශක්ති ප්‍රබවය පුතේ හිරු. එහෙම නැත්නම් සූර්යා. හිරු නැත්නම් ලෝක් නෑ. හරි. මේ සියලුම ශක්ති ප්‍රබව වල ගැබ් වෙලා තියෙන සූර්ය ශක්තිය. පොසිල ඉන්ධන වලද, ජෛව ස්කන්ධ වලද, න්‍යෂ්ටික ශක්ති ඕන එක. සුළඟේද, ජලයේද ඕන එක. ගැබ් වෙලා තියෙන සූර්ය ශක්තිය. එහෙනම් මෙයා තමයි පුතේ ශක්ති ප්‍රබව අතර ලොක්කා. ලොක්කා. ඔබ නම් කළ එම ශක්ති ප්‍රබවයෙන් අපට ලැබෙන ශක්ති ආකාර දෙකක්. ඒ කියන්නේ සූර්ය ශක්තියෙන් අපිට ලැබෙන ශක්ති ආකාර දෙකක්. අපිට ලැබෙනවා කියලා කියන්නේ ඇත්තටම සූර්යා අපිට දෙන්නේ ශක්ති දෙකයි. එකක් ආලෝකය, අනිත් එක තාපය. ආලෝකයයි තාපය. ආලෝකයයි තාපයයි. රයිට්? හරි. හොඳයි. ඡේදයේ සඳහන් ආකාරයට ස්වාභාවික සම්පත් පරිහරණය වේගවත් වීමට හේතු දෙකක්. මේ ස්වාභාවික සම්පත් වේගයෙන් පරිහරණය වීමට හේතු මේ ඡේදයේ සඳහන් වෙනවා. මිනිසාගේ අවශ්‍යතා අධික වීම මේ කියන්නේ පොසිල ඉන්ධන සොයා ගැනීම සමග අවශ්‍යතාද අධික වීම. අපි අවශ්‍යතා අධික වෙන එක ස්වාභාවික සම්පත් පරිහරණය වේගවත් කරනවා. ඊළඟ කාර්මීකරණ. අපි විවිධ කාර්මික නිෂ්පාදන දැන් එනවා. දැන් ඔයාගේ වටේ බැලුවොත් එහෙම කොයි තරම් නිෂ්පාදන ප්‍රමාණයක් තියෙනවද ඔයාගේ වටේ? මේව හැම එකක්ම හැදෙන්නේ කර්මාන්ත ශාලාව. එතකොට ඒ කර්මාන්ත ශාලාවලට විවිධ ස්වාභාවික සම්පත් ඒ දේවල් නිර්මාණය සඳහා අවශ්‍ය වෙනවා. එහෙනම් කාර්මීකරණය කියන එකෙන් ස්වාභාවික සම්පත් පරිහරණය වේගවත් වෙනවා. වේගවත් වෙනවා. හොඳයි. පොසිල ඉන්ධන දහනය පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාම සඳහා බලපාන ආකාරය පැහැදිලි කරන්න. පුතේ ඕනෑම දහනයකදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙන එක මතක තියාගන්න. රයිට්? ඔය කාබන් ඩයොක්සයිඩ් වායුව පුතේ වායුගෝලයට ගියාම අර සූර්ය තාපයෙන් එන සූර්ය තාපය රඳවා ගන්න. රඳවා ගන්න. හරි? ඒතර වැඩි වැඩියෙන් කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට ගියොත් පුතේ අන්න වැඩි වැඩියෙන් සූර්ය තාපය රඳවා ගන්න. අන්නේ සූර්ය තාපය නිසා පුතේ පෘථිවියේ උෂ්ණත්වයේ ඉහළ යනවා. ඒ තාපය නිසා පෘථිවියේ උෂ්ණත්වයේ ඉහළ යනවා. जलय ද්‍රවස්ථාව බවට පත් වෙලා සාගර ජලයට එකතු වෙනවා. අන්න පුතේ සාගර ජලයේ උෂ්ණත්වය සාගර ජලයේ ජල මට්ටම ඉහළ යනවා. පහත් බිම් දූපත් ජලයෙන් යට වෙලා යන සර් අපිවත් යට වෙලා යයි. ඔව් අපිවත් යට වෙලා යයි. ඇයි? තව අවුරුදු ගානකින් ඉතින් හෙට අනිද්ද වෙන්නේ හරි. තව අවුරුදු දසදහස් ගානකින් සමහර වෙලාවට වෙයි. අපිවත් යට වෙලා යයි. ඒකට හොඳම උදාහරණයක් කියන්න මං ඉගෙන ගන්න කාලේ ලංකාවේ වර්ගඵලයේ මං ඉගෙන ගත්තේ 65625යි වර්ග කිලෝමීටර් කියලා. හැබැයි ඔයා ඉගෙන ගන්නේ 65610යි. මොනාද වෙලා තියෙන්නේ? අඩුවෙලා අඩුවෙලා. කවුද මොකද ඇයි වෙලා තියෙන්නේ? මුහුදු ජලය බඩු බිමට ඇවිල්ලා. ඒකට හේතුවක් වෙන්න පුළුවන් ගෝලීය උණුසුම ඉහළ යාම. ගෝලීය උණුසුම ඉහළ යවන්නේ කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. මෙන්න බලන්න කියන එක. පොසිල ඉන්ධන දහනයේදී පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ගල් අඟුරු දහනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වේ. කාබන් ඩයොක්සයිඩ් අධික වීම වායු ගෝලයේ උෂ්ණත්වය ඉහළ යාමට හේතු වේ. උෂ්ණත්වය ඉහළ යාමට හේතු වෙන. ඔන්න ඔය විදිහට පුතේ පරිසර උෂ්ණත්වය ඉහළ යන ඉහළ නංවන්න පොසිල ඉන්ධන දහනය බලපානවා. රූපයේ දක්වා ඇති විද්‍යුත් පරිපථයේ සම්ම සංකේත භාවිතා කර නැවත අඳින්න. දැන් මෙන්න පරිපථයක් දීලා මේක නැවත අඳින්නලු. ඇමිට අපි රවුමක් අස්සේ ඒ අකුර නේද පුතේ අඳින්නේ. හරි. ඔන්න අපි රවුමක් අස්සේ ඒ අකුර ඇමිට යන්දා ස්විච් යන්දා ඔන්න දැන් ඩයෝඩේ යන්දලා අපි තියෙන්නේ. ඩයෝඩේ මේ පැත්ත ඍණ මේ පැත්ත ධනනේ. එතකොට අපේ ඇමීටරයට සම්බන්ධ කරලා තියෙන්නේ ඩයෝඩයේ
ऋण पैत तम संबंध वेन्डो निकाणिपत्रा हरिया डायडे आप अणिपत्रो मैं आय मुड़ी अंग दिन उन्होंने स्वीचे अंदा उन्होंने स्वीचे अंदा राइट एमीट्रे अंदिनवा रौ मे अकुर वियलिकोश देखातीनो मेन धनाग्रय दिगेराय केटिमहतर ऋणाग्रय तव कोशयातीनवा एक धनाग्रय केटिमहतर ऋणाग्रय दिखें वायर देख अरे इटा ऋणाग्रय मेतन स्वीच संबंध करवा मे पत्ते मेतन ऋणाग्रय का बल्बे कत्तीन මේ විදිහට බල්බ් එකේ රව් මාස්සේ කතරේ අපි දාන්නේ බල්බ් එකකින් එන අග්‍රය අපි ඩයෝඩේට සම්බන්ධ කරනවා හැබැයි ඩයෝඩේට සම්බන්ධ කරනකොට ඩයෝඩේ ධන අග්‍රය පුතේ අර ත්‍රිකෝණයේ උඩ පැත්ත නෙමෙයි අනිත් පැත්ත මෙන්න මේ විදිහට right මෙන්න මේ විදිහට තමයි ඔයාගේ පරිපතේ තියෙන්න ඕන මේකේ මේවා තියෙන තැන් වෙනස් වෙන්න පුළුවන් හරි ස්විච් එක උඩට ඇවිල්ලා මේ තැන් වෙනස් වෙන්න පුළුවන් හැබැයි මේ විදියට තමයි මේ ඇටවම තියෙන්න ඕන තියෙන්න ඕන මේ විදියට තියලා ස්විච් එක ඔන් කරවුවොත් බල්බ් එක පත් වෙනවා බල්බ් එක පත් වෙනවා රයිට් මතක තියාගන්න රයිට් ඊළඟට යන්න පාසඳාන උපාංග පරිපතේට සම්බන්ධ කරත්තේ කුමක් සඳහාදයි විස්තර කරන්න ඇමීටරයක් පරිපතයකට සම්බන්ධ කරන්නේ පරිපතය තුලින් ගලන ධාරාව මැන ගැනීම සඳහා මතක තියාගන්න ඇමීටරයක් පරිපතයකට සම්බන්ධ කරන්නේ පරිපතය තුලින් ගලන ධාරාව මැන ගැනීම සඳහා ධාරාව මැන ගැනීම සඳහා right හරි ඍජුකාරක ඩයෝඩයක් අපි අර දැක්කේ අපි අර කතා කරේ අන්නේ ඍජුකාරක ඩයෝඩය පරිපතයකට සම්බන්ධ කරන්නේ ධාරාව එක දිශාවකට පමණක් ගැලීම සඳහා परिपते एक पमनक दाराव गलायामट सलस्वीम तमाय अपि ऋजुकारक डायोडिया युदागन स्विचे क्रियात्मक करविट बल्बे दल्वे आई सितान वैतन स्विचे कौन कराम मे परिपते बल्बे का पात्वेन डायोडे अग्र मारुकर संधि क्रीमेन पास स्विचे क्रियात्मक कलो कुमार निरीक्षण एक लगे एक यानि मेन में डायोडे अग्र मारुकर एक यानि पैत्त मारुकर ला संधि करनो क्या यानि संबंध करनो इतु कुटी थी बाल्बे का पात्तु है ने बाल्बे नो दल्ले ये वितरण नहीं एमीट्रे खटुआ कह रखे नहीं ने कह रखे नहीं में खटुआ उत्क्रमण एवं खटुआ चालन एवं හරි කටුව චලණය වෙන්නේ නැහැ කියන්නේ බල්බය දැල්වෙන්නේ නැහැ කියන්නේ පරිපතය තුලින් ධාරාවක් ගලන්නේ නැහැ කියන්නේ. ඉතින් ධාරාවක් ගලන්න බෑනේ ඇයි? ධාරාවක් ගලන්නේ ඩයෝඩේ හරි විදියට සම්බන්ධ කරවුව. ධනට ධන පැත්තට ධන ඍණ පැත්තට ඍණ දෙන්න ඕන. මොකද ඩයෝඩේ කාර්යය තමයි ධාරාව එක පැත්තකට විතරයි යවන්නේ. හරි. එම අවස්ථාවේදී ඇමීටරේ පාටංකය ගැන කුමක් කිය වැහැකද? अमीट्रे उत्क्रमण पाटांक चलने चलने अमीट्रे उत्क्रमण अमीट्रे चलने उत्तर अमीट्रे लागण मीनु दिशा भावताकमीट्रे मणि धारावणि धाराव मणि अंतर्जातिक एंपियर एंपियर अंतर्जात විදුලි පරිපත සටහන් ඇඳීම සඳහා සංකේත භාවිතයෙන් සැලසෙන වාසියක්
දැන් මේක මේ විදිහට අඳිනවට වැඩිය සංකේත වලින් අඳින එක පට්ට ලේසි කාලේ ඉතිරි වෙන්නේ ඒක තමයි ප්‍රධානම එක අඩු කාලයක් ගත වෙන්නේ අඩු කාලයක් ගත වෙන්නේ දැන් මට චිත්‍ර අඳින්න බෑ හැබැයි මං වගේ කෙනෙක්ට පරිපත අඳින්න සංකේත පාවිච්චි කරාම නියමයි හරි ඉක්මනට ඇඳ ගන්න පුළුවන් ඉක්මනට ඇඳ ගන්න පුළුවන් එහෙනම් පුතේ අඩු කාලයක් ගත විය වාසිය අඩු කාලයක් ගත විය රයිට් හා रूपे दक्वायत्ते प्राथमिक कोश देखकी मी प्राथमिक कोश यानु मनोवादे केटीएन पहदरी करान पुते मी रसायनिक कोश जाति देखाती है एका प्राथमिक कोश अनित्य का द्वितीय का कोश एका ने रसायनिक द्रव्य वर योदागे ने विद्युत निष्पादने करनो यह मां कोश जाति देखाती है का प्राथमिक कोश अनित्य का द्वितीय का कोश प्राथमिक कोशाय द्वितीयक कोशाय विनाशेन्नी प्राथमिक कोशयक तुलतीन रासायनिक द्रव्य व्यय वेनो क्षय वेनो क्षय वेनो कियन्ने व्यय वेनो एवं नवत नवत आरोपणय करन्न बै चार्ज करन्न बै मे सामान्य बैटरी कैल्लक गेन हितन्नको हरि एक चार्ज करन्न पुलुवन्द बै चार्ज करनेवा तियेनवा सामान्य एकक एहेम करन्न बै ए कियन्ने एके तियेन रासायनिक द्रव्य इवरुणा एके दिन वेनसि करन्न ओन अयिन करन्न आरोपण करोश नवत नवत आरोपण क्रमीन भावित करवागे फोन के आगे लैपे वाहन बैटरी अन्न दीदी का कोश मैं चार्ज करमीन एक आरोपण करमी नवत नवत भावित करवा मेतन पीड़ित रसायन द्रव्य व्यय वेनवा प्राथमिक कोश वाली रखनी मैं नवत नवत आरोपण कर विद्युत माध्यम प्रचार नगर की දෙදාස් පහළවයි දෙකයි එකොළස් වන දිනේදී වැඩිම වර්ෂාපතනයක් ලැබුණු නගරය කුමක්ද? දැන් මේ ලංකාවේ මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරපු වගුවක් තමයි මේ තියෙන්නේ. නිවේදනය. හරි? දැන් මේකෙන් ප්‍රශ්න අහනවා. වැඩිම වර්ෂාපතනයක් තියෙන්නේ. එහෙනම් ඉතින් වර්ෂාපතනය බලන්න බෑ. වැඩිම වර්ෂාපතනයක් තියෙන්නේ මේ ටිකෙන් බලාගෙන යනවා. රයිට්. මෙන්න 75.4 මිලිමීටර් 75.4 කියන්නේ ත්‍රිකුණාමලය ත්‍රින්කෝ ත්‍රිකුණාමලය ත්‍රිකුණාමලය හරි එහෙනම් වර්ෂාපතනය කොපමණද 75.4 මිලිමීටර් නම් ඕන 75.4 කියලා කියන්නේ අගයක් විතරයි වර්ෂාපතනය මනින්නේ මිලිමීටර් වලින් එහෙනම් mm ඕන දෙකම සිම්පල් මේ අකුරු දෙකම සිම්පල් හරි දෙකම සිම්පල් ඔබ ඊයේ සඳහන් කළ නගර පිහිට ඇත්තේ දිවයිනේ කුමන දේශගුණික කලාපද? අපි දන්නවා ලංකාවේ දේශගුණික කලාප කීපයක් තියෙනවා. හෙත් කලාපය, වියලි කලාපය, අතරමැදි කලාපය, ශුෂ්ක කලාපය හතරයි. මේ ලංකාවට වහින විද්‍යානුව වර්ෂාපතනයේ ලැබෙන විද්‍යානුව තමයි මේ කලාප වෙන් කරලා තියෙන්නේ. හෙත් කලාපය, වියලි කලාපය, අතරමැදි කලාපය, ශුෂ්ක කලාපය. එහෙනම් මන්නාරමයි හම්බන්තොටයි අයිති වෙන්නේ ශුෂ්ක කලාපය. ශුෂ්ක කලාපයක් කියලා කියන්නේ වර්ෂාපතනය බොහෝම අඩු. බොහෝම අඩු බලන්න. රයිට් එහෙනම් ශුෂ්ක කලාපය. කොළඹ නගරයේ ලැබුණු වර්ෂාපතනය කොපමණද? කොළඹට වැහැපු වැස්ස ඉතින් මෙතනින් බලන්න. 5.1 මිලිමීටර්. පොඩ්ඩයි වැහලා තියෙන්නේ. වැහලා නැති තරම් ඉතින් කමන්නේ. 5.1 මිලිමීටර වැහැලා. කොළඹට හරි 5.1 මිලිමීටර වැහැ
එම දිනේදී වැඩිම උපරිම උෂ්ණත්වයක් වාර්තා ආවී ඇති නගරය නම් කරන්න. ඉතින් උපරිම උෂ්ණත්වය අපිට මේකෙන් බලන්න වෙනවා. එතකොට වැඩිම අගයක් තියෙන්නේ 33. 33නේ තියෙන්නේ. ඔව්. එහෙනම් 33.3යි ඒ කටුනායකට. කටුනායක තමයි වැඩිම උපරිම උෂ්ණත්වයක් වාර්තා වෙලා තියෙන්නේ. කටුනායක මේ. උපරිම උෂ්ණත්වයේ කටුනායක. අවමුෂ්ණත්වයේ වාර්තා වූ නගරය එනම් අවමුෂ්ණත්වයේ මේ පැත්තෙන් බලන්න වෙන අවමුෂ්ණත්වයේ මොන එළියද නුවර එළිය 11.9 ඒක සාමාන්‍යයෙන් එහෙමනේ නුවර එළිය උෂ්ණත්වය අඩුයිනේ 11.9යි නේ 11.9 නුවර එළිය ඉහි දක්වා ඇත්තේ හරි ඒක කිව්වනේ හරි ඊළඟ ප්‍රශ්නේ එදින සමාන උපරිම උෂ්ණත්වයේ වාර්තා වූ නගර නම් කරන්න उपरी मुष्णत्व बलांडवेनो समान बलांड कोलंबाई गाला दशम अट्टाई कोलंब गाला तिहाय दशम अट्टाई एम वेंड पुलुवांद सर ओय वेला समान उष्णत्व उपरी मुष्णत्व तिहाय दशम अट्टाई तिहाय दशम अट्टाई कालगुण दत्त दिनपता रसक्रीमी आवश्यकता संधान करन्न कालगुणिक दत्त दिनपता अपि හැමදාම කාලගුණක දත්ත මේ රස් කරන. එහෙම රස් කරාම අපිට දේශගුණය ගැන තොරතුරක් හදාගන්න පුළුවන්. ඔයා දන්නවා දේශගුණය කියලා කියන්නේ දීර්ඝ කාලීනව කාලගුණික තොරතුරු අරගෙන කියන ප්‍රකාශයන්නේ. දැන් උදාහරණයක්. දැන් නුවරඑළිය සීතල පළාතක් කියලා අපි කියන. නුවරඑළිය නගර සීතල දේශගුණයක් තියෙන කියලා අපි කියන. ඒක කියන්නේ කොහොමද? මීට අවුරුදු 30ක් තිස්සේ කාලගුණික දත්ත අරගෙන බලලා කාලගුණික දත්ත අරගෙන බලන අවුරුදු 30ක් තිස්සේ අතීතයේ එහෙනම් මේක තමයි අපිට කියන්න පුළුවන් එම් ප්‍රදේශයේ දේශගුණය ගැන තොරතුරු දැනගත හැකි වීම